ආයුබෝවන් කියලා පිළිගන්න සියලු දෙනාම අදත් Slnotes YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකට. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පාස් වේපර් සම්බන්ධව ඔයගොල්ලෝ මගෙන් අහලා තිබ්බ ප්‍රශ්න කිහිපයක් ගැන Q&A episode number 7 යටතේ. අපේ Slnotes FB page එකට ආපු ප්‍රශ්නයක් තමයි අවුරුදු කීයක් පාස් වේපර්ස් කරන්න ඕනේද හොඳ ප්‍රතිඵලයක් ගන්න කියන එකට. ඉතින් මම මේ වීඩියෝ channel එකේදී කතා කරන බොහෝ දේවල් මගේ අත්දැකීම් ඒ වගේම මගේ යාළුවන්ගේ අත්දැකීම්. ඉතින් මේ එක තමයි මම මේ වීඩියෝ channel එකේ මේ ප්‍රශ්න ගැන ඔයගලන්ව දැනුවත් කරන්න හදන්නේ. ඉතින් මම විභාගයට මුහුණ දෙනකොට මගෙන් සිදුවෙච්ච ලොකුම අතපසුවීමක් තමයි මේ පාස් වේපර්ස් ටික හරියට වෙච්ච නැති එක. ඉතින් මේ වැරද්ද ඔයගලා කරන්න එපා. මේ වැරද්ද හදන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මේ වැරද්ද වුණාට මට මේකේ තියෙන අගය තේරුනේ විභාගයට ගිය වෙලාවේ. ඒ කියන්නේ පාස් වේපර්ස් ප්‍රශ්න ටිකේ කරලා යන එකේ තියෙන වටිනාකම දැනෙන්නේ විභාගයට ගියාම. ඒ නිසා මම ඔයගලන්ට කියන්නේ පාස් වේපර්ස් ටික අනිවාර්යෙන්ම කරන්න ඕනේ. අලුතෙන්ම ආපු අවුරුද්දේ ඉඳලා, ඒ කියන්නේ ඔයාගේ ආසන්නම අවුරුද්දේ ඉඳලා අවුරුදු 5ක් 10ක් පසුපසට මේ පාස් වේපර්ස් ටික අනිවාර්යෙන්ම කරන්න ඕනේ. මේ පාස් වේපර්ස් කරනකොට ඔයා ටයිම් තියලා කරලා ඉවර වෙලා ලකුණු මාක් කරලා ඉවර වෙලා ලකුණු දාන එක නෙමෙයි වැදගත්ම කාරණය. මේ පාස් වේපර්ස් කරනකොට ඒවේ යම්කිසි රිද්ම් එකක් තියෙනවා, රිද්මයක් තියෙනවා, පරීක්ෂකවරයා වැඩිපුර අහන ප්‍රශ්න තියෙනවා. ඒවා ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන මේ පාස් වේපර්ස් කරන එක. ඒ පරීක්ෂකවරයා නිතර නිතර අහන කරුණු ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්නයි අපි මේ පාස් වේපර්ස් කරන්නේ. ඒ වගේම තමා මේ කරුණු ටික අහන යම්කිසි රටාවක් තියෙනවා. සමහර වෙලාවට මේ රටාව අවුරුද්දෙන් අවුරුද්දට ඉතාමත්ම හොඳින් වටහා ගන්න පුළුවන් වෙනවා පාස් වේපර්ස් ටික බැලුවොත්. ඒ වගේ දේවලුත් මේක විභාග ට්‍රික් එකක් විදිහට පාවිච්චි කරලා ඔයාගේ විභාගයට සූදානම් වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් තියරි බලලා හොඳ දැනුමක් තියාගත්තට ඒගොල්ලන්ට විභාගයට ගියාට පස්සේ හොඳ ලකුණු තත්ත්වයක් ගන්න බැරි වෙන්නේ ඒගොල්ලන්ට ප්‍රශ්න වලට උත්තර ලියද්දී තියෙන ගැටලු හින්දා. ඉතින් ඔයා පාස් වේපර්ස් කිහිපයකට පිළිතුරු සපයනකොට ඔයාට ඒ ඇඟට ඒ රිද්ම් එක එනවා. එතකොට ඔයාට පිළිතුරක් ගොඩනගා ගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. එතකොට ඔයාගේ කාලය ඉතුරු කරගෙන විභාග වේලාවේදී හොඳ ප්‍රතිඵලයකට යන්න හැකියාව ලැබෙනවා. මේ නිසා අනිවාර්යෙන්ම අවුරුදු 5ක 10ක පාස් වේපර්ස් ටික අරගෙන පිළිවෙලකට කරන්න. ඔයාට අපහසු දෙයක් තියෙනවා නම් යාළුවෙක්ගෙන් ගුරුවරයෙක්ගෙන් අහලා ඒවා निराකරණය කරගන්න. මේකෙදී අපි කරන්න ඕනේ හැම එකටම හරි අරගෙන හොඳ ලකුණු තත්ත්වයක් පාස් වේපර්ස් වලට ගන්න නෙමෙයි, පාස් වේපර්ස් වල තියෙන ප්‍රයෝජනය අපි තුලට ගන්න, මේ විභාගයෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න ඒක පාවිච්චි කරන එකයි අපි කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයා වැඩපිළිවෙල සාර්ථක කරගත්තොත් ඔයාට අනිවාර්යෙන්ම හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න, ඒ වගේම bell button එක click කරන්න, මේ වීඩියෝ යාළුවෝ අතර share කරන්න, ඒ වගේම ඔයාට තියෙන ගැටලු ප්‍රශ්න FB page එකට හරි මේකේ comment එකක් විදිහට හරි දැම්මොත් මට ඊළඟ වීඩියෝ එකේදී ඒ ගැටලු ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.